රත කියන ප්‍රධාන සාධකයේ ඇතුලේ රත කියන ප්‍රධාන සාධකයේ ඇතුලේ තෙල් පොලිම ගෑස් පොලිම කිරිපිටි පොලිම කියන ඉතාම කුඩා සාධක කීපයක්. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරනවා ඔය තෙල් පොලිම කිරිපිටි පොලිම නතර කරා කියනවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. කාංචන ඇමතුමාට මම අභියෝග කරනවා. කාංචන ඇමතුමා පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න තෙල් පොලිම නතර කරන්න ගෑස් පොලිම නතර කරන්න පිටි පොලිම නතර කරන්න සාධකයේ ප්‍රධාන සාධකයේ උනේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙනාපු බිලියන 4 ඩොලර් බිලියන 4 මුදල නිසා නොවේද මේ தත්ත්වය සමතේටපත් කරගන්න පුළුවන් උනේ කියන කාරණාව මම අභියෝගයක් වශයෙන් කාංචන මැතිතුමාට කියනවා. පුළුවන් නම් මාධ්‍යට ඇවිල්ලා කියන්නේ ඒක නෙවෙයිද සාධකී උනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනකොට මේ ප්‍රශ්නේ උච්චතම තැන තිබුණා. එතකොට අපෙන් අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයිය මන් දැක්ක මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා එස් එම් චන්ද්‍රසේන මැතිතුමාලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා දෙන්නම කියනවා අපිව තල්ලු කරා එතනට. ඊළඟට ගම්පා දිස්ත්‍රික්කයේ අපේ හිටපු දිස්ත්‍රික් නායකයා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඇමතිවරයා කියනවා අපිව රාජපක්ෂවරු තමයි තල්ලු කරේ. බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න කියලා. ඔව් අපි තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්න කියලා. ඇයි පොහොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම අපේක්ෂකම ජනාධිපතිකම අග්‍රාමාත්‍යකම දෙන්න එපා කියලා කිව්වා. රාජපක්ෂවරයෙකුට ජනාධිපතිකම සහ අපේ අග්‍රාමාත්‍ය තනතුර කැබිනට් එක දෙන්න එපා කිව්වා. ඒ සියල්ල කියලා පැත්තකට කරලා තියෙන වෙලාව ඊළඟ වඩාත්ම සුදුසු පුජ්‍යලියෝ විදියට බලලා අපි අනිත් අයට ආරාධනා කරා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආරාධනා කරා. ඒ වෙලාවේ අපි හිතුවා ඒ වෙලාවේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම පුජ්‍යල රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. අපි අපේ පක්ෂයේ නොවන කෙනෙකුට ජනාධිපති ධූරය දුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපේ පක්ෂයේ නොවන කෙනෙකුට අපි අග්‍රාමාත්‍ය ධූරය දුන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට. අපි දෙකම ගත්තේ නේ. හැබැයි ඒ දෙක දීලා අමතක කරන්න එපා. ආණ්ඩුවේ හිටියේ අපි. අදටත් ආණ්ඩුවේ ඉන්නේ අපි. කිරිපිටි පොලිම නතර කරනකොට ඊළඟට බෙහෙත් පොලිම නතර කරනකොට පාර්ලිමේන්තු ඉඳන් 50 අතිශ්‍රේ කවුද? පරිපූර්ණක වලට අතිශ්‍රේ කවුද? පාර්ලිමේන්තුවේ සහයෝගය දුන්නේ කවුද? බැසිල් රාජපක්ෂ මැතිතුමා පොරොන්දුවක් දුන්නා. ජනාධිපති ධූරයේ අවසන් වෙන තාක්කල් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නැහැ අපි. ඒ ධූරයේ අවසන් කරන තෙක් ජනාධිපතිවරයාට ආණ්ඩුව ගෙනියන්න පාලනය ගෙනියන්න අපි සහයෝගය දෙනවා කියලා අපි කකුලෙන් ඇද්දේ නැහැ. අපේක්ෂකයේ තෝරනකොට තමයි අපි කකුලෙන් ඇද්දේ. ඒ අවුරුද්දේකට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනල්ලා පොලින් ටික නතර කරන්න අපේ උදව්වෙන්, කිරිපිටි පොලිම නැති කරන්න අපේ උදව්වෙන්, ගෑස් පොලිම නැති කරන්න අපේ උදව්වෙන් ඒ තල්ලු කළ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙතන්ට දීවම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනෝ නම් ජනාධිපතිවරට සහයෝගය ලබා ගන්න 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරන උතුරු නැගෙනහිර පොලිස් බලතල ඉඩම් බලතල දෙනවා කිව්වම කිරිපිටි පොලිම මේ ගෑස් පොලිම කියන කුඩා සාධක නතර කරා කියලා අපිට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සාක්කුවට වැටෙන්න කියලාද? ඊළඟට ඔය කියපු ඇමතිකම් බලාපොරොත්තු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යන්නේ ඇමතිකම නිසා, නීති ප්‍රශ්න නිසා. ඊළඟට මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා යන්නේ පෞද්ගලික ප්‍රශ්න හදාගෙන පක්ෂයත් එක්ක බොරු. චන්ද්‍රසේන ඇමතිවරයා මාත් එක්ක පෞද්ගලිකවම කියලා තියෙන රනිල් වික්‍රමසිංහට උදව් කරන්නේ කොහොමද? එකෙක් ඉඳලා මගේ ඇමතිකම දෙන්නේ නැත්තම් මුංගෙන් 10ක් ආවොත් මට කොහොමත් ඇමතිකම නැහැ කියලා. එහෙම කියපු රංජිත් ඇමතිතුමාලා අද මොකද ගියේ? පෞද්ගලික හේතු මත ගියේ. රට ගැන හිතලා නෙමෙයි ගියේ. ඒගොල්ලෝ කියනවා අපි රට ගැන හිතලා ගියේ. මීලට පවිත්‍රා වන්නියාරච්චි කියනවා 3-2 කරා නම් ඇයි ඉතුරු එකත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයටම දෙන්න බැරි? මාර කතාවක් නේ මේක. මේගොල්ලෝ ජ්‍යෙෂ්ඨ හිටපු ඇමතිවරුද? මේගොල්ලෝ පක්ෂයක ජ්‍යෙෂ්ඨයෝද? මේගොල්ලෝ මොනවද මෙච්චර කාල මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉගෙන ගත්තේ? මොකද්ද අපේ කඳවුරු වෙනුවෙන් මේගොල්ලෝ දීපු தত্ত্বය? මොකද්ද අපේ කඳවුරු වෙනුවෙන් ඒගොල්ලෝ කරපු ෆයිට් එක? අවස්ථාවාදී දේශපාලඥයෝ ටිකක් නේ බැලෙන්නම් ඉඳලා තියෙන්නේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උතුරු නැගෙනහිර බලතල ටික දෙනවා නම් විකුණගෙන කනකොට අවුරුදු 30කට පස්සේ 40කට පස්සේ 50කට පස්සේ අවුරුදු 99කට පස්සේ විකුණපු ආයතනේ තියෙන තැන ඇහුවම සංවර්ධන ස්ටෙප් එක ඇහුවට පස්සේ ඒක කියාගන්න බැරි නම් මොකද්ද අපි රනිල් වික්‍රමසිංහ මහත්තයව අයින් කරනවා විනා වෙන මොකද්ද අපි කරන්නේ? ඒතර අපේ කඳවුර පාව දෙන්නද අපිට කියන්නේ? ඒ නිසා ජේෂ්ඨයෝ විදියට දැන් අවුරුදු 60යි 65යි 70යි මට තව අවුරුදු 5යි ඇමතිකමක ඉන්න පුළුවන්, මට අවුරුදු 5යි තව හම්බ කරගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ගියපු අය අපේ කටවල් අවුස්ස ගන්න එපා කියලා ඒගොල්ලොම කියනෝනේ. අවුස්සන්නකෝ ඕගොල්ලොන් කටවල්. ඒසෝ ඕගොල්ලොන් කටවල් වලට අපි බය නැහැ. මොකද අපි බය නැත්තේ අපි අවස්ථාවාදී දේශපාලනයක් කරලා නැහැ. අපිට වැදගත් වෙන්නේ රට. පෝලින් නවත්තන්න හරි මොනවා හරි කරන්න අපිට වැදගත් වෙන්නේ රට. ඒ නිසා රට අංක එකට තියලා දේශපාලනය කිරීම තමයි අපේ වැදගත්ම කාරණාව වෙන්නේ. ඊළඟ දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි විශ්වාස කරනවා ඒ තැන් තැන්වල කෑගගා හිටියට කිසිම වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ බලයට එන්නේ නැහැ. මොකද සමහරු ඡන්දෙ දෙන්න ආසයි, බයයි. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන්නේ නැහැ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් ගත්තත්
මම හිතන්නේ වැඩ කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් එළියට දාලා කියලා. දැන් අර කැබ් එක පර්මිට් ටිකුල්ල කැබ් ගත්තයි කියන අනු කුමාර මහත්මයා මම දැක්ක පහුගිය දවසක වෙන වේදිකාවක ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන ප්‍රාඩෝ එකේ එනවා. සුදු පාට ප්‍රාඩෝ එකේ ඉස්සෙල් එනවා. ඊට පස්සේ රැස්වීමක කළු පාට ප්‍රාඩෝ එකේ එනවා. මුලින් කිව්වේ කැබ් එකේ තමයි යන්න ඕන, බස් එකේ තමයි යන්න ඕන. ගාල්ලේ ඉඳලා මිනිමරුන් චෝදනාව පිළිගත්ත හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ජේවීපී කියේ ඩිබේට් එකට එනවා. දාලා පෙන්නන බස් එකේ අර මැද තියෙන පොල් අල්ලගෙන. මං ඒ තරම් සරලයි, බස් හෝල් එකේ ඉඳගෙන වැස්සට මෙහෙම ෆයිල් එක තුරුළු කරගෙන බස් එකේ අර මැද පොල් අල්ලගෙන එයා එනවා ඩිබේට් එකට. හැබැයි එයාගේ නායකයා අනුරු කුමාර් දිසානායක සුදු පාට ප්‍රාඩෝ එකේ එනවා, කළු පාට ප්‍රාඩෝ එකේ එනවා. ඊළඟ ලස්සන කතාව අනුරු කුමාර් දිසානායක කියනවා ජනාධිපති මන්දිර සියල්ලම සංචාරක ආයතන බවට පරිවර්තනය කරන එකක් නම් තියාගන්න වෙනවා. ජාජතාන්ත්‍රික සම්බන්ධතා සඳහා මම කොළඹ එක තියාගන්නවා. බලන්නකෝ මේ පිරිසෙන හැටි. පළවෙනි එක තමයි දැන් ගියේ දිනපු ගමන් දිනුවොත් එකත් හදාගන්නවා. දිනුවොත් ගිහිල්ලා ඉන්න ඉස්සෙල්ලම කොළඹ ජනාධිපති මන්දිරේ. දෙවෙනි වොයිස් කට් එක මොකද්ද මේ ඊළඟට එන්න හදන්නේ? රාජතාන්ත්‍රික සම්බන්ධතා නුවර පෙරහැර බැලීම සඳහා විදේශිකයන් ආවම මම නැවත කොළඹට එන්න ඕන ඉක්මනින්. ඒ නිසා මම කොළඹ ඉඳලම විදේශිකයන් හමු වෙන ස්ථානයේ හෝටල් වල බෑ කොළඹ. ඒ නිසා මට නුවර ජනාධිපති මන්දිරෙත් ඕනේ වෙනවා. මම නුවර එළියනකොට ඒකත් ඕනේ වෙනවා. යාපනයට එනකොට මට ඒකත් ඕනේ වෙනවා. ඕක කියන්න තමයි මේ හදන්නේ. ඒ නිසා මේ කියන කතා නැහැ. ඉස්සර නාමල් රාජපක්ෂගේ ඔච්චෙක් ගැන කතා කරා. නාමල් රාජපක්ෂ බෙල්ට් එක ගැන කතා කරා. නාමල් රාජපක්ෂගේ සපත්තු දෙක ගැන කතා කරා. නාමල් රාජපක්ෂගේ ටී-ෂර්ට් එක කමිසය ගැන කතා කරා. රත්තරන් අස්සිය ගැන කතා කරා. අද බලන්නකෝ අනුරු කුමාර් දිසානායක මම පෞද්ගලිකව කියන්නේ දාන සපත්තු දෙක අඳින කලිසම අඳින බෙල්ට් එක අද බඳින වොච් එක අද යන වාහනේ බලන්නකෝ. මේක තමයි ඇත්ත දේශපාලනේ. බොරු කරන්න එපා. ඒක බොරු කරන්න එපා. එහෙනම් ඔයිට වඩා සරල වුණානේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ජනාධිපති මන්දිරය පාවිච්චි කරේ නැහැ, වාහන පාවිච්චි කරේ නැහැ, ස්ටාෆ් එක අඩු කරා, වියදම් අඩු කරා, කප්පාදු කරා. තමන්ගේ මිරියාන ගෙදර දෙන කුරුල්ල යවන ඕනෝනත් එක පෙන්නවා. සහෝදර සහෝදරින් සැලකුවේ නැහැ, සාටකේ දැම්මේ නැහැ, මහින්ද මහත්තයර සැලකුවේ නැහැ, නාමල්ට සැලකුවේ නැහැ, මේ 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 චමල්ලමුතුමාට සැලකුනේ සහෝදරයෝ පැත්තකින් තියලා තනතුරු දුන්න පැත්තකින් තියලා තනියම රට පාලනය කරා සාටකේ දාන්නේ නැතුව සරලම ජනාධිපති සාමාන්‍යයෙන් කමිසයක් උඩින් දාගෙන ගියපු සරල ජනාධිපති එලෙව්වා. සරල ජනාධිපතිවම ගෙනල්ලා දවදින්ගෙන් ගහලා මරණව වෙඩි තියනවා. නැවෙන් පැනලා යන තත්ත්වෙට පත් කරා. ඒ තරම් සරල ජනාධිපති කෙනෙක් තාම මොනවද කත්? එහෙම හරියන්නේ නැහැ මේ ආසියාතික රටවල්. රජා ඉන්න ඕන රජෙක් විදියට. ඒ රජා රජකමේ ඉඳගෙන තමයි රට පාලනය කරන්න ඕනේ. නැත්නම් අපි වගේ රටවල් ඔළුව ඔළුවට අත හොදනවා. අද අනුරු කුමාර් දිසානායකගේ වටේ ඉන්න ආරක්ෂකයෝ ටික බලන්නකො කොච්චරද කියලා. අර සුදු පාට ඇඳගෙන. ඉතින් ඒ දැනට නිල නොලත් ආරක්ෂකයෝ, නිල නොලත් අගමැති, නිල නොලත් ජනාධිපති, නිල ලත් ජනාධිපතිකම ලැබුණොත් ඔබ හිතනවද අනුරු කුමාරගේ ඇසිරීම කොහොමද කියලා? මොලයක් තියෙනවද? චින්තනයක් තියෙනවද? අනුරු කුමාරගෙන් අපි අහන ප්‍රශ්න කීපයයි. සංචාරක ව්‍යාපාර දියුණු කරන්නේ කොහොමද? ඊළඟට අපනයනයේ දියුණු කරන්නේ කොහොමද? විදේශීය ප්‍රේෂණ වැඩි කරගන්නේ කොහොමද? විදේශීය ණය ප්‍රතිපත්තිය මොකද්ද? විදේශීය ආධාර ප්‍රතිපත්තිය. ඕකනේ ප්‍රධාන සාධකේ. මේ ජනාධිපති මන්දිරයේ සංචාරක බංගලාවක් කරනවා කියන්නේ සාමාන්‍ය සාධකයක්නේ. ඉතින් ඒ නිසා අපි අහන්නේ රටේ ජනතාවට වැදගත් වෙන්නේ මේ සුරංගනා කතාවේ. මේ මම රටේ ජනතාවට ආදරණීය අම්මලා තාත්තලාට වැඳලා කියන්නේ, නැන්දලා මාමලට වැඳලා කියන්නේ චින්තනය මොකද්ද කියලා බලන්න. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් පොළවේ පැලකල හැකි ඇත්ත චින්තනයක් තියෙන මේ අපේක්ෂක හතර දෙනාගෙන් කාටද කියලා බලන්න. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇත්තේම නේ. අපි ඒ කඳවුර නියෝජනය කරපු නිසා දන්නවා. එතුමා හොඳයි නිකන් කේක් කාලා, පාන් වෙනුවට කේක් කාලා, හැම්බේකන් චීස් බටර් කාලා, නිකන් පොඩි සුද්ද වගේ පොඩි ගේම් එකක් දීලා ණය ටිකක් අරගෙන තියෙන එකක් විකුණගෙන කාලා ඒක හොඳයි. අර සමහර තාත්තලා ඉන්නවනේ ත්‍රිවිල් එක විකුණන කෑව, චේන් එක උගස් තියව කෑව, ඉඩම විකුණන කෑව, එළමයි එක්ක ෆයිව් ස්ටාර් හොටෙල් එකේ කෑවු, අන්තිම බලනකොට බඩ සුද්දයි මොකුත් නැහැ. ඒ නිසා ඒ වැඩේට රනිල් වික්‍රමසිංහ මහත්තය හොඳයි. හැබැයි දේශීයත්වයේ දේශීය චින්තනයක් එක්ක, දේශීය නිෂ්පාදනයත් එක්ක රටේ අනාගතයට යන්න 2005 2015 පෙන්නපු මහින්ද මහත්තයාගේ බිමේ පැල කරපු දර්ශනයේ තියෙන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා එතුමා ගැන විශ්වාස තියලා අවුරුදු 38 තරුණයෙකුට මේ රට බාර ගන්න ලැබුණ පළවෙනි අවස්ථාව, අලුත් චින්තනයක්, පරණ චින්තනයට නව තාක්ෂණයේ මුසු කරන චින්තනයක්. ඒ නිසා අවුරුදු 38 තරුණයාගේ මානසිකත්වයට ගැලපෙන රට හදන්න අපේ නාමල් රාජපක්ෂ තරුණ අපේක්ෂකයාට මේ අවස්ථාවේ රට බාර දෙනවා කියන විශ්වාසය අපේ ළඟ තියෙන වශයෙන් අවසාන වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දයෙන් මහින්ද මහත්තයාගේ මූණ විකුණගෙන පාර්ලිමේන්තුවට ආපු, පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිකම් දරපු කැබිනට් ඇමතිරු අයියලා මල්ලිලා, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකම් දරන තාත්තලා පුතාලා, පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීතුමල්ලා සියලු දෙනාම අපිව මගහැරලා යන වෙලාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමල්ලා
අපිට දීපු සහයෝගය, මන්ත්‍රීතුමන්ලා අපිට දීපු සහයෝගය, අතිසාර්ථක රැස්වීමක් කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දීපු සහයෝගයට පක්ෂයේ වෙනුවෙන් හිසනමලා ආචාර කරලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අභිමානවත් මහින්ද චින්තනයත් එක්ක බැඳුණු ජනතාවට අපගේ හෘදයාංගම ස්තුතියත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන ගමන් ඉදිරියේදී අපි කලබල නැහැ. අපි ළඟ විහා ලොකු ශෝදාන්නේ නැහැ. ඉස්සර තමයි ශෝදන. ශෝදානෝ නම් හොඳටම ශෝදාන්න පුළුවන් අපිට තමයි. ඩිජිටල් ගාලා, කටවුට් ගාලා, පෝස්ටර් ගාලා, මහින්ද මහත්තයලා අපි තරම් ශෝදාපු කෙනෙක් තවත් නැහැ. නමුත් දැන් ශෝදාන කාලේ නෙමෙයි, ඒ කාලේ ඉවරයි. දැන් තියෙන ඇත්ත භූමියේ තියෙන තත්ත්වයේ තීරුම් අරන් අඩු වියදමින් මේ රට හදන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමයි වැදගත් වෙන්නේ. සියල්ල බුද්ධිමත්ව කල්පනා කරලා මෙවර ඡන්දය පොහොට්ටුවට ලබා දෙනවා කියන විශ්වාසය තියෙනවා. මතක තියාගන්න, ලියලා තියාගන්න. ලබන මාස 22 වෙනිදා උදේ වෙනකොට මේ රටේ නියත 9 වෙනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ අවුරුදු 38 තරුණයා. ඒ 38 තරුණයා ජනාධිපති වුණු ගමන් ඒ බැටන් එක අරගෙන අපි තරුණ සියලු දෙනාමත් ජේෂ්ඨීන්ගේ උපදෙස් ඇතුව මේ රට සංවර්ධන සඳහා ගෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන කාරණා මතක් කරනවා. බොහොම ස්තුතියි. දැන් ඔබතුමා ලොහම කිව්වට මේ ඇත්තටම ජනාධිපතිතුමා මේ කරගෙන ගියපු වැඩපිළිවෙල නිසා පෝලිං යුගයේ හැම නතර වෙලා තියෙනවා නේද? ඇයි ඔබතුමාල් එහෙම ඒ ගැන හිතන්නේ නැත්තේ? මම කිව්වා මුලින්ම අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කළේ ඇයි? එතුමා ජනාධිපති කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා තනි පුජ්‍යලෙක්. 134ක බලය දෙන්නේ පොහොට්ටුවේ බහුතරයක් එක්ක. එතකොට තවමත් මම පාර්ලිමේන්තු 30 කුට්ටි ආරච්චි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු മന്ത്രി, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු മന്ത്രി, කාංචන ආණ්ඩු පක්ෂයේ ඇමති, ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ඇමති, මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු മന്ത്രി ආණ්ඩු පක්ෂයේ, ඊළඟට මිලන් ජයතිලකල කෝකිලාල පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු, පසුපෙළ മന്ത്രിවරු, මමත් පසුපෙළ മന്ത്രിවරෙක්, වීර മന്ത്രിතුමා පසුපෙළ മന്ത്രിවරෙක්. අපි තවමත් ඉන්නේ ආණ්ඩුවේ. ඒ නිසා අපි තමයි එකතු වෙලා ඔක්කොම එකතු වෙලා තමයි පෝලිං ටික නතර කරේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි කිරිපිටි පෝලිම, ගෑස් පෝලිම, තෙල් පෝලිම නතර කරේ. ඒක නතර කරන්න තල්ලුව දුන්නේ බසිල් රාජපක්ෂ මැතිතුමා. හැබැයි ඒකනේ මේ සාධකී. ඒ දවස්වල තව සාධකයක් මම මතක් කරන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ තරම් මේ පෝලිං තියෙනකොට සතුටුණු තව කණ්ඩායමක් නෑ. පන්දම් අරගෙන එළියට ඇවිල්ලා පෝලිං ළඟට ගිහිල්ලා ගෑස් සිලින්ඩර් ඔලුව උඩ තියාගෙන ගෑස් නිපදවන ස්ථානයට ගිහිල්ලා සෙඩ් ළඟට ගිහිල්ලා වැඩිපුරම සතුටු වෙච්ච කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අද බලන්නකෝ ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරනවද කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණටත් ඕනුනේ අවස්ථාවාදී තෙල් පෝලිං සහ ගෑස් පෝලිං මටින් එළි ඒක වියරු වැටුණු ජනතාවගේ පීඩනේ එළියට අරගෙන මිනිමස් කන තැන්ට ජනතාව ගෙනල්ලා යුද්ධයක් ඇති කරලා ලේවිලක් මැදින් බලය ගැනීම විතරයි ජනතා විමුක්ති පෙරමුණට ඕනකම තිබුණේ. ඒක මැඩ පවත්වන්න, ඒක මැඩ පවත්වන්න සසේන්ද්‍ර රාජපක්ෂ ඒ වෙලාවේ ජනාධිපතිකමට සුදුසුයි, නාමල් රාජපක්ෂ ඒ වෙලාවේ ජනාධිපතිකමට සුදුසුයි, චමල් රාජපක්ෂ ඒ වෙලාවේ ජනාධිපතිකමට සුදුසුයි. පොහොට්ටුවේ වෙන පුජ්‍යලේ සමාට ප්‍රසන්න රණතුංග වෙන්න පුළුවන්, වෙන පුජ්‍යලෙක් වෙන්න පුළුවන්, ජනාධිපතිකමට පවිත්‍රාවන්‍ය ආරච්චිවත් ඒ වෙලාවේ සුදුසුයි. ඒත් පොහොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම ගන්න එපා කිව්වා. ඒ රාජපක්ෂ කෙනෙකුට ජනාධිපතිකම අගමැතිකම ගන්න එපා කිව්වා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපතිකම දුන්නේ, දිනේෂ් ඇමතුමාට අගමැතිකම දුන්නේ. හැබැයි ඉතින් හොඳට ජනතා විමුක්ති පෙරමුණ රනිල් මහත්තයගෙන් ඒකට අවශ්‍ය උත්තරය ලබා ගත්තා කියලා විශ්වාසයි. මොකද ඒක කරන්නත් පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි, අනුරු කුමාර් දිසානායකමැතිතුමයි මට පේන විදිහට ඉතා ගජ යාළුවෝ. ඇයි ඔක්කොම හිරේ දැම්ම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු ලාල්කාන්තල සුනිල් නඳුන්නෙත් තිලා හිරේට ගන්න තියා පැමිණිල්ලක්වත් හරියට නැහැ නේද? ඒ නිසා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධතාවය දිගට ගෙනියන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුව තුල ඉඳගෙන ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ සතුටු වුණා පෝලිං වලට. හැබැයි සතුට පැත්තකින් තියලා මොන ප්‍රශ්න තිබුණා? ආණ්ඩුව විදිහට අපි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති පුටුවේ වාඩි කරවලා මේ ප්‍රශ්න සියල්ලටම නිවැරදි පිළිතුරු ගෙනාවේ ආණ්ඩුව විදිහට අපි. ඒකේ සතුටු වෙනව නම් කවුරු රනිල් ගැන විතරක් හිතලා සතුටු වෙන්න එපා. අපි තමයි මේ වැඩේ කරේ. අපි තමයි ආණ්ඩුව. ඔබතුමාලා එකම කඳවුරේ ඉඳලා මීට සති දෙක තුනකට ඉස්සලා ඉතමත් සහජීවනයෙන් ජීවත් වෙලා දෙපැත්තකට බෙදිලා තර්ක විතර්ක වලින් ගහගන්න මහ ජනතාවට දැන් මේ පොහොර අර්බුදයේ වෙන කාරණාවල ඇත්ත එළියට එනවා. මේ වගේ තව ප්‍රශ්න කීයක් එළියට එයිද? මහ ජනතාවට මේවා දැක ගන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට මේ එකම කට්ටියකට කරපු දේවල් ටික. මම විශේෂයෙන් මතක් කරනවා අපි ප්‍රහාර දියත් කරනකොට සහ පහර දෙනකොට මේ කිසි කෙනෙකුගේ පෞද්ගලික ජීවිත අපිට අදාළ නැහැ. මම නම් කියලා කිව්වොත් මහින්දානන්ද මහත්මයාගේ පෞද්ගල ජීවිතේ මට වැඩක් නැහැ. සයන් සේරසිංහ මහත්මයාගේවත්, ඊළඟට පවිත්‍රාවන්‍ය ආරච්චි මැතිණියගේවත්, ඊළඟට අපේ රෝහිත මහත්මයාගේවත්, ප්‍රසන්න රන්තුංග මහත්මයාගේවත්,
ඊළඟට චන්ද්‍රසේනමතුමාගේවත් එයාගේ සහෝදරයාගේවත් පෞද්ගල ජීවිත අපි හොයන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම හිටියේ එක කඳවුරක. අපි හිටියේ අපි ජාතිකවාදී කියන කඳවුරේ. මහින්ද චින්තනයත් එක්ක බැඳුණු කඳවුරේ අපි හිටියේ. ඒ කඳවුරේ ඉන්නකොට අපි කරපු කියපු සියලු දේවල් ඒගොල්ලෝ දන්නවා. මම කිව්වේ තරහකට නෙමෙයි. කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පොහොර එනකොට මහින්දානන්දමතුමා පැත්තකින් තියන්නකෝ. පොහොර සම්බන්ධව ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ කෘෂිකර්ම ඇමති. එහෙනම් ඇයි එයාට විධායක බලතල පාවිච්චි කරලා කැබිනට් එකේ අමාත්‍ය ධූරයක් දෙන්නේ? මම දැක්කේ ඊයේ තුමා කියනවා මම නෙමෙයි ඒකට වග කියන්න ඕන සසේන රාජපක්ෂ කියලා. බොරු. සසේන රාජපක්ෂ මැතිතුමා පොහොර සම්බන්ධ විෂය බාරගන්නේ මැදදී. එතකොට පොහොර ගෙන්නවන්න කැබිනට් පේපර් එක මහින්දානන්ද මහත්තයා දාලා ඉවරයි. එතකොට හිටියේ වෙන රාජ්‍ය අමාත්‍යවරේ. පොර සම්බන්ධව හිටිය සසේන්ද්‍ර රාජපක්ෂ නෙමෙයි බොරු. සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා රාජ්‍ය අමාත්‍ය වෙනකොට හැම වෙලාවෙම යම් යම් ප්‍රශ්න ඇති කරගත්ත මහින්දානන්ද එමුතුමා. මහින්දානන්ද එමුතුමා කෘෂිකර්ම විද්‍යුරෙන් අයින් කරාට පස්සේ ගෝඨාභය ජනාධිපතිතුමාව එළවනකම් ජනාධිපති මන්දිරයේ පුටුව ළඟම වාඩි වෙලා ඉදී මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. පොලිස් වලට හමුදා වලට අරලිගා මන්දිරයට ගහන වෙලාවේ කතා කරන ෆෝන් එක අංශ කරේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. ඒ නිසා ඒව කතා කරගන්නේ නැපා අපි කියන්නේ. අපි ප්‍රතිපත්ති ටික කතා කරනකොට මහින්දානන්ද මැතිතුමාගේ පෞද්ගලික ජීවිතවත් තව කවගේ පෞද්ගලික ජීවිතවත් නැහැ. ප්‍රතිපත්ති වශයෙන් වැරදි. ඊළඟට චන්ද්‍රසේන මැතිතුමා තමයි ජනාධිපතිතුමාගෙන් ලකුණු දාගන්න ජනාධිපතිතුමාව එක්කගෙන ගිහිල්ලා අනුරාධපුරයේ කාබනික පෝර කියලා පෙන්නුවේ. නිකං පෝර දැක්ක දැම්මම මඤ්ඤොක්කලේ මෙච්චරයි සර්, කාබනික පෝර දැම්මම මඤ්ඤොක්කලේ මෙච්චරයි සර් කියලා පෙන්නුවේ අපිද? ඒ පෙන්නුවේ මේ චන්ද්‍රසේන මැතිතුමා. ඒකට තල්ලුවක් දෙන්න තමයි බෝම්බ ගැහුවා වගේ කියලා අපි කිව්වේ. මේක ගැහුවම මේ කාබනික පෝර ගැහුවම විශාල අස්වැන්නක්, පැතුරුණු අස්වැන්නක්, ඒකත් වැරදි විදිහට ගත්තී, පැතිරුණු අස්වැන්නක් ගන්න පුළුවන් කියලා ওই මාධ්‍යවල කතා කරේ. කවුද? අර ඉඟුරු අල වැඩිපුරම ඉඟුරු නෙමෙයි මොනවද ඒ දවස්වල තුර කහ හැදුවම ඊළඟට උග්දණ්ඩ නිකම් පොහොර දැම්මම මේ 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 මොනවද රසායනික පොහොර දැම්මම උග්දණ්ඩ මේ වගේ කාබනික පොහොර දැම්මම උග්දණ්ඩ බටලිය වගේ කියලා කිව්වේ කවුද? ජනකවක් කුමරමතිවරයා රාජ්‍යමති විදියට. ඉතින් අපි පලිද? අද කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? අපි ඕව කිව්වේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ කියන එකට ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයාට සහ රාජ්‍යමතිවරයාට තල්ලුවක් දෙන්න තමයි පසුපෙළ මන්ත්‍රීවරු විදිහට අපි හැම වෙලාවෙම බැලුවා ආණ්ඩුව පරිස්සම් කරන් අපි හිතුවේ නෑනේ මේක අතරම ගනවත්තයි කියලා. ඉතින් ඒ නිසා ඒ ගත්ත වැරදි ප්‍රතිපත්ති වලට වග කියන්න ඕන මහින්දානන්ද අලුත්ගමගේ ජනක වක්කුඹුර අපි නෙමෙයි, ප්‍රසන්න රණතුංග අපි නෙමෙයි, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍ර දේවිවන්නි ආරච්චි මෙතිනිය මුට්ටිය දැම්මනේ ගිහිල්ලා අපි නෑ කියනොද? පැණිය ධම්මික පැණිය බීලිවෙල්ලා කියලා ඔළුව වෙනුවනේ අපිද වෙනුවේ? ඉතින් මං අහන්නේ මේ ඔක්කොම පරිප්පු කන්න ඕන අපිද? ඒගොල්ලෝ වණන්න ඕන පැණිබීල ඔක්කොම වණලා දැන් වනාගෙන ගිහිල්ලා කෘෂිකර්ම ප්‍රතිපත්ති කියනල මේක විනාශ කළා. දැන් ඒකත් රනිල් මහත්තයා ගොඩක්කොට ගිහිල්ලා අපෙන් අහනවා උත්තර දෙන්න තිස්ස කුට්ටිය ආරච්චි කවුද? උත්තර දෙන්න මේ 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 අම්පාරේ මේ මේ වීරසිංහ කවුද කියලා අපෙන් අහනවා. ඉතින් ඒ නිසා ඒ සියලු වැරදි ඒගොල්ලෝ ආණ්ඩුවක් විදිහට කාල විනාශ කරලා හොරකම් කරලා තක්කඩිකම් කරලා සියල්ලම කරලා රාජපක්ෂවරුන් මත යැපිලා රාජපක්ෂවරුන්වත් විනාශ කරලා අද රාජපක්ෂවරුන්ව තනි කරලා දාලා ගිහලා රනිල් අප්පච්චි හොඳයි කියන තැනට වැටෙනකොට රටේ ජනතාවට මං කියනවා මේ අයට අබසරණයි තේරුම් ගන්න. අපි විනය පරීක්ෂණ කරන්නේ නැහැ, අවශ්‍ය නැහැ. අන්න නියම විනය පරීක්ෂණය, නියම විනය පරීක්ෂණය ලැබෙන 22 වෙනිදා 21 වෙනිදාට මේ ගියපු කල්ලියට ලබා දෙන්න කියලා ඉල්ලීම කරන්නේ. ඔය කවුරු ගියත් පැහැදිලිව මතක් කරනවා කඳවුර වෙනුවෙන් නොසැලී මහින්ද චින්තනය වෙනුවෙන් මේ රට වෙනුවෙන් කඳවුර වෙනුවෙන් අපි නොසැලී නාමල් රාජපක්ෂත් එක්ක මේ ගමන ඉස්සරහට යන වාසියෙම 22 වෙනිදා උදේ නාමල් රාජපක්ෂව අපි ජනාධිපති කරනවා ස්ථිරයි. ඉතින් ඒක චන්ද්‍රසේන මහත්තුමාගේ භාෂාව දෙහිවල සත්වත්තේ බදුල්ලේ කියලා ගහලා තියෙන නරියෙක් ඉන්නෝ නම් බදුල්ලේ නරියාටත් අම්පාරේ නරියාටත් ඒක තේරුණා නම් මං හිතන්නේ නරි දෙන්න උත්තර දේවි දෙහිවල සත්වත්තට ගිහිලා තමයි චන්ද්‍රසේන මහත්තුමාට කියන්නේ. හැබැයි චන්ද්‍රසේන මහත්තුමා මට පෞද්ගලිකව මේ වාචාල කියලා. ඔව්, මුකරිකම සමානයි වාචාලකමනේ. එයාගේ අධ්‍යාපන දැනුමයි මගේ අධ්‍යාපන දැනුම වෙනස් ඇති. වාචාලකම සමානයි මුකරිකම. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්න අපේ මුකරිකමත් එක්ක අපේ හයියත් එක්ක. ඉතින් ඒ නිසා චන්ද්‍රසේන මහත්තුමාට මං කියනවා පෞද්ගලික ඔබතුමාට තියෙන චෝදනා පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. දේශපාලනික වශයෙන් කතා කරනවා මිස ඔබ වැඩිහිටියෙක්, ඔබ අපේ පක්ෂීටපු ජේෂ්ඨයෙක්, අන්නේ ජේෂ්ඨත්වයේ ගරුත්වයේ තියලා දේශපාලනික වශයෙන් පහර දෙනවා මිස සත්තුන්ගේ නම් කී කියනකොට පහර දෙන්න අපි ඒක තවම සූදානම් නැහැ. ඒක බලමු වෙන විදිහ.
මීටත් වඩා සැරට තමයි එතුමල්ල කියලා තිබුණේ මෙන්න මෙහෙම. පොහොර ගෙන්නන්න රසායනික පොහොර. මගේ පැපිරන්ට් පේපර් එක රිජෙක්ට් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර ගේන්න කියලා කැබිනට් පේපර් එක දැම්ම. මම එදා කැබිනට් එකේ විරුද්ධ වුණා. ඒ වෙලාවේ මට එතුමා අතුල දඬ ගහලා කිව්වේ ඔයා මේකට මැදිහත් වෙන්න එපා. ඔයාට මේ විෂය බාර නැහැ. මේක ඉන්නේ ශශීන්ද්‍ර රාජපක්ෂ. කාබනික පොහොර තියෙන්නේ එයාට. එයා තමයි මේක කරන්නේ. මම ඇමතිවරයා හැටියට ඉදර ගැසට් එකකින් පොහොර වෙන ඇමතිවරයෙකුට තිබ්බේ. කාබනික පොහොර ගෙනාවේ ශශීන්ද්‍ර රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන්. ඒ සියලු කටයුතු කරේ එතනින්. හැබැයි මම හිර වෙච්ච වෙලේ මගේ හැටි මම නායකයෙක් කර රකින්න. ගෝඨාභය මහත්තයා ගත්ත තීන්දුව වෙනුවෙන් මම රටේ කතා කරා. ඒ නිසා මට කියන්න තියෙන්නේ තිස්ස කුට්ටිය ආරච්චි කියන්නේ කවුද? තිස්ස කුට්ටිය ආරච්චිට උත්තර දෙන්න තිස්ස කුට්ටිය ආරච්චි මිනිස්සේ තව නිසා මම තිස්ස කුට්ටිය ආරච්චි මිනිස්සේද්ද කියලා අහනවා. මොකද්ද ඔබතුමාට දෙන්න තියෙන උත්තරේ? මහින්දානන්ද ඇමතිතුමා පිළිබඳව නුවර දිස්ත්‍රික්කයේ ජනතාව සහ රටේම ජනතාව දන්නවා. ඒ නිසා මම ගැනත් රටේ ජනතාව දන්නවා. පාව නොදෙන කඳුරි බාර් පර්මිට් 3කට $1,500 2000ට ඇමති සූප්පුවකට ඇමති කට්ටකට නීතිමය ප්‍රශ්නයක් වහගන්න පාවදෙන ජාතියේ මිනිසුන් අපි පුංචි මිනිස්සු දේශපාලනේ. අපි ගම්බිම් වලින් ඇවිල්ලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පක්ෂයක් තුල අද මේ තැන ආරක්ෂා කරගෙන බොහොම හිමින් ඉස්සරහට ආපු මිනිස්සු. ඒ නිසා අපි ඒගොල්ලොත් එක්ක එහෙම හැප්පෙන්නේ නැහැ. පොහොර ප්‍රශ්නේ දෙනම් මම නැවත මතක් කරන්න ඕනේ. කැබිනට් පේපරේ දැම්මයි කෝ රාජ්‍ය මන්ත්‍රී කැබිනට් පේපරේ දාන්න බෑ. කැබිනට් පේපරයක් දාන්න ඕන කැබිනට් ඇමතිට. ඒ කැබිනට් ඇමතිට ජනාධිපතිතුමා ඇතුළට කතා කරලා කිව්වනම් ඔයා සද්ද නැති වෙන කියලා කැබිනට් පේපරේ අස්සම් කරේ කවුද? දැම්මේ කවුද? එහෙනම් ගෝඨාභය ජනාධිපතිතුමා මෙහෙම කතාවක් කිව්වනම් ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් ඕන ඒක අහන්න. කියන කතාවයි ලිඛිත ලියවිල්ලයි දෙක. කියපු කතාව ඔව් කියන්නත් පුළුවන් නැහැ කියන්නත් පුළුවන්. ලිඛිත ලියවිල්ල ඔහොම වගකීම් විරීත වැඩ කරන ඇමතිවරුද මහින්දානන්ද පුතුමාලා. ඔච්චර බබාලද මේ රටේ ඉන්නේ? කැබිනට් ඇමති තමයි අස්සම් කළ කැබිනට් පේපර් එක දාන්න ඕනේ. ඒක කරේ මහින්දානන්ද අලුත්ගමගේ. මේ රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට කෙලෙව්වේ මහින්දානන්ද අලුත්ගමගේ. ඊළඟට පොහොර ප්‍රතිපත්තියක් ගෙනල්ලා කෙලෙව්වේ මහින්දානන්ද ඇමතිතුමා. එහෙනම් සසෙන් රාජපක්ෂ එතන හිටියෙත් නෑ ඒ වෙලාවේ. එවකට පොහොර රාජ්‍ය ඇමති ගැන රට දන්නෙත් නෑ. පඹය පිච්චුවේ කාගේද? පඹය පිච්චුවේ දිසූටි ආරච්චිගේද? පඹේ පිච්චුවේ ඩී වීරසිංහගේද? පඹේ පිච්චුවේ මහින්දානන්ද අලුත්ගමගේ. ඒ වෙලාවේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වේ මොකද? මගේ දේශපාලනේ ඉවරයි, කරන්න දෙයක් නැහැ. ඒත් මම මේකට බෙල්ල දෙනවා. මේක ෂෝක් වැඩසටහනක්, සාර්ථක වැඩසටහනක්. මම දේශපාලනේ සමුගත්තත් කුට්ටි. මම මේක කරලා තමයි පස්සේ බලන්නේ කියලා උපරිම ගැටෙන් හිටපු මහින්දානන්ද අලුත්ගමගේ අද පූස් පැටියෙක් වගේ. ලැජ්ජයි මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨත්වයේ තියාගෙන කතා කරන්න. බොහොම ස්තුතියි.